මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවක ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මේ මගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේසා විශාල ප්‍රමාණයක් මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක ලබා දී නැහැ. අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේ ලබා දෙනවා. 2022 අගෝස්තු මාස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණය වී තිබුණා. වෛද්‍ය ආධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍ර 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමෙන් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම් පත් 4000ක් පමණ ලැබුණා. අපේ සියල්ල සඳහා ගෙවීම කළා. 2023 වසර පුරා රෝගීන් 4910 සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීමේ අපේක්ෂාවෙන් මාස ගණන් ගතවෙන්න අවශ්‍ය නැහැ. රාජකාරී දින 3-5 දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍ය ආධාර 50%කින් සිට 100%ක් දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍ය ආධාරවලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා. අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් තිබෙනවා. ඒ ගැටලුව නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.